ගයිස් කොහොමද ඔයාලට SLB YouTube channel එක සාදරයෙන් ඔයාලා පිළිගන්න. ඉතින් අද මම ඔයාලට ගෙනත් තින්නේ බයික් එකක් රිවيو කරන්න අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක මේ බයික් රිවيو එකක්. ඉතින් මේ බයික් එක ගැන කතා කරමු. මේ මොඩල් එක ඇවිල්ලා BMW S1000R කියන මොඩල් එක. පර්ෆෝමන්ස් අතින් ගත්තොත් ගොඩක් දුරට සමානයි ඒ වුණාට මේ නේකඩ් කියන මොඩල් එක ටිකක් ළඟ දුවනවා වැඩි දුර දුවන අතින් සාමාන්‍ය S1000R එක මේකට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්නවා අපි බලමු මුලින් ඉස්සරහ කොහමද සරහින් පටන් ගමු අපි මේක වැඩි විස්තර මේක මුලින්ම ෆ්‍රන්ට් සයිඩ් එක ගැන කතා කරාම පොප් සෙට් එකෙන් පටන් ගත්තොත් අප්සයිඩ් ඩවුන් පොප් සෙට් එකක් මේකේ තියෙනවා ඊට අමතරව බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරොත් ඩුවල් කැලිබර් 4 පිස්ටන් බ්‍රෙම්බො ब्रेक सिस्टम में तीनों अतर मैं ब्रेम्बो गैन कथा करो गुडक आस ब्रेक सिस्टम में मैं ब्रेम्बो गई इतम तर 320 मिलीमीटर्स ड्यूअल डिस्क एक मेके दिखना टायर साइज गैन कथा करो मेके इसरा फ्रंट टायर एक एक्सी विसाई हत्यावे दत की साइज से मेके मे फेस गैन अतर गुडक बाइक एक कंपेयर कर बेलू हाँ मेक इन विनस्म मोना S1000R की तीन विनस्म विधि मोना के वगे में तमें मे नेकट कैटगरी के गुडक विनस्म अमुतुम लुक का तीन मंगवाट मेके पाकिंग दाल पिन्न सा पाकिंग स्टार्ट करने तो पाकिंग पत्त मे लाइट देख तमें मंगवाट स्टार्ट कर पिन्न बाइक अभी मैं कथा करूँ मीटर बोर्ड डिगे मीटर बोर्ड डिगे आरती मेक धात दाट मैंने का मेके पेन करना इट से मेतन वाला पेन जीआर इंडिकेटर एक फोएल मेके मोड्स हतर पेन करना मोड्स हतर के कथा करो मोड्स अब चेंज करना मैंने बटन रहा वाड़ पेन मोड्स हतर पेन मीटर मीटर बोर्ड की से डपनों पर स्विच सेट कथा करो मेतन वाले पेन करना किल स्विच के में यटतम मेके सेल स्टार्ट बढ़ने का दिन थिंग बोमत पे स्विच सेट कथा करो मुड़ी वाले पेन मैं स्विच सेट पलवे स्विच दीन मैं रीसे बढ़ने का टाइम सैटिंग एटीन इट पास देवनी का हजार बढ़ने का दीना इट पास ट्रिप इट पास एबीएस ऑन ऑफ करने का सिग्नल फोन इस मैं हाँ कथा करो क्लैंप BMW लोगो मेतना दीना मीटर बोर्ड तक करो वाला मेतना न्यूट्रल लाइट इंडिकेट करना मेतना इट मतर माइलेज टाइम मेक इट मतर हजार्ड लाइट सिग्नल लाइट मेतना पिना इट पास वाट पिना मेद हेर बटन तीन के बैक मोखरी तीन बैक मोखरी बैक मोखरी प्रश्न तीना मेतना मे हेर बटन हेर लाइट की मेक इंडिकेट करना इट पास मेके टैंक मेक वील 17.5 लीटर टैंक टैंक इट अम्म तरह अभी शीट शीट वाले पेंडुंग करना
මේ හැරියට මම මාර මාසයි ගොඩක්ම මේකේ මේ 1000RR එකේ සහ 1000R එකේ එහෙම ලොකු වෙනසක් නැහැ මේ මේ ඩිසයින් එක මේ හම්ප් එක වගේ මේ ෂීට් එක දෙකම බොහෝ දුරට කහා සමානයි එහෙනම් අපි බ්‍රේක් ලයිට් එක ගැන කතා කරොත් ඔයාලට පේන ඇති ගොඩක් ලස්සන බ්‍රේක් ලයිට් එකක් තියෙන මේකේ මේකේ මේ ලුක් එක මාරම් පෙනුමක් ගන්න හම්ප් එකේ මේ මේ බ්‍රේක් ලයිට් එකේ තියෙන හම්ප් එකේ තියෙන මේ ලුක් එකෙන් බයික් එකට මාරම් පෙනුමක් දීලා තියෙනවා ඊට පස්සේ අපි කතා කරමු එන්ජින් එක ගැන එන්ජින් එක ගැන කතා කරොත් මේක 4 සිලින්ඩර් 16 valve 1000cc එන්ජින් එක හරියටම කිව්වොත් මේක 999cc ඊට පස්සේ මේකේ මොඩිෆයි බොබින් සෙට් එකක් මේකේ හයි කරලා තියෙනවා රේසින් බොබින් සෙට් එක. ඊමට අමතරව මේකේ ගොඩක්ම ස්ටෑන්ඩඩ් කැලි තියෙන්නේ. ඊටස් එක පැත්ත ගැන කතා කරොත් මේකේ ඇක්‍රොපොයිඩ් සයිඩ් කෑන් එකක් තියෙනවා. කාබන් ෆයිබර් ඇක්‍රොපොයිඩ් ගාඩ් හෙවුත් එක්ස. ඉතින් මම හිතන්නේ මේ කෑන් එක ගොඩක් ගණන් වෙන ලංකාවේ නම් මේ වගේ කෑන් එකක් ඇත්තනම කිව්වොත් මෙහි ගොඩක් බයිසිකල් ස්ටෑන්ඩඩ් කෑන් ගහගෙන බයික් එක පදිනවා බොහෝ බොහොම අඩුයි. ඉතින් සාමාන්‍ය මේකේ මිල නම් මම දන්නේ නැහැ. දන්න කෙනෙක් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න කීයද මේකේ මිල කොහමද කියලා ලංකාවේ. රියර් බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරොත් මේකෙත් ඉස්සරහා වගේම තියෙන්නේ. ඊට පස්සේ ප්‍රෙම්බෝ බ්‍රේක් සිස්ටම් එකමයි. සිංගල් පිස්ටන් ප්‍රෙම්බෝ බ්‍රේක් සිස්ටම් එක. ඩිස් එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා 220 mm ඩිස්ක් එකක්. ඊට පස්සේ අපි ස්විම් මාම් එක ගැන ගත්තොත් මේක ඇත්තටම ස්විම් මාම් එක 1000RR එකේ එන හැඩයම තමයි. සස්පෙන්ෂන් උත් ඒ වගේම තමයි. සස්පෙන්ෂන් එකත් සහ ස්විම් මාම් එක සහ චැසිය සහ එන්ජින් එක මේ මේ හතරම 1000RR එකට සමානව තමයි. මේ 1000R කියන මොඩල් එකේ ලොකු වෙනසක් පෙන්වුම් කරන්නේ බොහෝ දුරට සමානයි මේ මේ මං කියපු ස්විම් මාම් සස්පෙන්ෂන් චැසිය එන්ජින් එක. අපි බලමු මේ බයික් එකේ සබ්ද කොහොමද කියලා ස්ටාර්ට් කළා. මම ඔයාලට ස්ටාර්ට් කළා පෙන්නන්න.
පස්සේ සෙට් වෙලා බයික් එකේ රිව්යුව එකක් ගත්තේ. මේක ගැන ඉස්සරහට බලමු අපි මේකේ තව ෆුල් රිව්යුව එකක් කරමු. ඉස්සරහට තව විස්තර හොයාගෙන තව ඔයාලට මොනවද මගේ channel එකෙන් අවශ්‍ය කරන videos සාමාන්‍යයෙන් ඔයාලා ආස මොනවටද බයික් රිව්යුස් ද බයික් රිව්යුින් ද ඔයාලා මොනවානේ ආස කරන බයිසිකල් මොනවාරි තියෙනවද කියන්න අපි ඉස්සරහට ඒ වරන් එන්න අනිවාර්යෙන්ම. ඉතින් තව දෙයක් කතා කරොත් මේක චූටි දෙයක් අපිට ඔයාලට කියන්න බැරි වුණා මේකේ මිල සම්බන්ධයෙන්. මේක ඇත්තටම මිල ගත්තොත් මේක දුබායි වල ඩිග්‍රාම්ස් වලින් ගත්තොත් මේක 35000 38000 අතර යනවා. ඒ කියන්නේ ලංකා මුදලින් දිරම් 38000 කියන්නේ ලක්ෂ 38ක් වගේ. ඉතින් එහෙන් බැලුවම ඉතින් ලොකු පොඩි වෙනසක් තියෙනවා ලංකාව එක්ක බැලුවම. ඒවලට මෙහෙ රෙජිස්ටර් කරලා පාරි පදින්න පුළුවන් ඒක. ඒකයි මේකේ තියෙන ලොකුම වටිනාකම. ලංකාවේ ගොඩක් මේවා ලීගලින් අතරම පාරි පදින්න බැහැ. පාරි පදින්න අමාරු. දිගටම ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු. See you. Selling your car is no more hassle. Carzo is here for instant cash payment and on-spot buying. Yalla, sell better with Carzo.